අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි නිරෝගී මනසක් නිරෝගී කයක් පුද්ගලයෙකුට උරුම වෙන්නේ කුමන හේතු නිසාද කය ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සිත කියන කාරණය තේරෙනවද කය ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ සිත තුලින් මේ ලෝකේ ක්‍රියාත්මක භාවය කියලා කියන්නේ මොකද්ද මනුෂ්‍යයාගේ සිතේ තියෙන ක්‍රියාත්මක භාවය එතන ලෝකේ සංකීර්ණයි කියලා කියන්නේ මොකද්ද මනුෂ්‍යයාගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ තියෙන සංකීර්ණ භාවය සිතුවිලි සංකීර්ණ වෙන සංකීර්ණ වෙන සංකීර්ණ වෙන ලෝකේ සංකීර්ණ භාවයට පත් වෙනවා ඒ නිසා නිරතුරුවම අපි දක්ෂණං සිත සංසුන් කරගන්න සිත සංයමයෙන් යුතුව ගත කරන් සිත දමණය කරගන්න ඒ සිත දමණය කර ගැනීම තුලින් මේ කයත් වචනයත් කියන කාරණේ ඉක්මලා යනවා බුදුරජාණන් වහන්සේ දැන් අපිට විනය කාරණා 227ක් පනවනවානේ දැන් උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් තියෙනවා ඒක සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය දස සීලයයි සීකියා 75යි කියලා විනයක් තියෙනවා. ඉතින් අපි මේ විනය කාරණා 227 ගැනම හිතනවා හිතනවාට වඩා එයා මේ සිත කියන කාරණේ දමණය කරගත්තොත් මේ විනය කාරණා 227ම තමතුළු වැටිලා යනවා. එහෙනම් කෙනෙක් දැන් පන්සිල් සමාදන් වෙලා ඒ වෙනුවෙන් කැප වෙනවා වගේම තමන්ට පුළුවන් නම් මේ හිත දමණය කරගෙන ජීවත් වෙන්න. ඒ දමණය කිරීම තුළම අපි මේ කය සිත වචනේ කියන කාරණා අපේ මේ සංග්‍රහභාවයට පත් වෙනවා. ඉතින් ඒක දමණය කරගන්නම් අපි නිරතුරුවම අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වෙනවා. කර්මය කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන්න ඕනේ. සංසාර බය දකිමින් අපි ජීවත් වෙනවා. ඉතින් එහෙම ජීවත් වෙද්දී අපේ පුළුවන් නම් හිත සංසුන් කරගන්න, හිත දමණය කරගන්න. ඒ හිතේ දමණය කිරීම මත කයින් වචනෙන් සිදුවෙනා වූ जीवित उपदी සමහරට මෞකුසෙන් බිහි වෙන වෙලාව මිය යනවා. සමහරලාට මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් හතරෙන් පහෙන් යා මිය යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද, දොස්තර මාත්‍යාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මේකේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනය සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්ස මෞකුසකර බහිනවා. දැස්සත් කලා වූ අකුසල විපාකයේ පිණිස එනවා. දැන් අපි කවුරුහරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවා නම් අපි ඒ තුنين දකින්නේ මොකද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුගේ දානයන් වලක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීන භාවයක් අපි දකිනවා නම් ඒකට අපි මේ ආන්දෝට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. මේ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරයේ ගම් දීලා නැහැ. ඒ නිසා අපිට සුඛෝපභෝගී භාවය එහෙම නැත්නම් මහේශාක්‍ය භාවයන් අවශ්‍ය නම් අපි වැඩි පැඩි කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ. දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. ඉතින් මේ ලෝකේ යම් දිව්‍ය තලයක යම් දෙවි කෙනෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් සස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ සස්ත්‍රීක භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානය. ඒ දිව්‍යාත්මේ මනුස්සාත්මේ ලැබුණ සීලය තුලින් නමුත් අර සස්ත්‍රීක භාවයේ ගොල්ලන් ලැබුණේ දානය නිසාම. ඒ නිසා දන් දෙන කෙනා සංසාරයේ කොතන උප්පත්තියක් ලැබුවා එයාට ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ඔය ත්‍රිවිසන් ලෝකේ ජීවත් වෙන අලියා, සිංහයා, කොටියා වගේ ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජුව. ඒගොල්ලන්ට කවුරුත් බයයි. එතකොට ඒ කැලේ රජුරුව හැටියට ඒගොල්ලෝ ඒ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ.
දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සීල් රකින්නේ නැහැ සීලය ආරක්ෂා කරන්නේ නැහැ ඒක මිච්ඡා ආජීවෙන් ජීවත් වෙන්නේ නමුත් වෙසක් කාලෙට පොසොන් කාලෙට දන්සල් දෙනවා පන්සල්ට දන්සල් දෙනවා අප්‍රමාණ දේවල් දන් දෙනවා නමුත් ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසිකු නැහැ ඉතින් මෙහෙමයි මරුණාට පස්සේ අර වගේ අර ඇත් කුලේ සිංහ කුලේ කොටි කුලේ වගේ කැලේ සද්දන්තය වෙලා උපත්ති ලැබෙනවා එයා කැලේ නායකය හැමෝම එයාට බයයි ඒතොර ඒ නායකත්වය යාට ලැබුණේ කුමක්ද මොකක්ද ඒ නායකත්වය කියන්නේ ආයුෂ වර්ණේ සැපේ බලේ ඒතොර මේ ආයුෂ වර්ණේ සැපේ බලේ ලැබුණේ කුමක් නිසාද ගිය ජීවිතේ දන් දුන්නා නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ කර්මයේ කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ නමුත් දානේ ආනිසංස හැටියට එයා කැලේ රජුර වෙලා උපත්ති ලැබෙනවා